හරි සමානාර්ථ පද කියන පාඩම දෙක වසරේදී එක වසරේදී තුන වසරේදී සමානාර්ථ පද ගොඩක් ඉගෙනගෙන තියෙනවා දැන් මේ මතකය අපි බලමු ඒව මතකද කියලා ඔයාලට නේද ගස අහස නේද ඒවත් සමානාර්ථ පද මතකද දන්නේ ගුවන පුළුවන් ද ඒවා सटहां कर राइट में थी ने सर लिया गाना होना था और में के तुता किन्हों माँग थी ना का मैंने में थी कर नहीं तो मैं वहाँ पेटरु लिया गाना थी ने माता के आवधि कराने मैं कहमती ना आप इधर लिया ना पुरवा की थी गोड़ाक ना नहीं नहीं तो आप में का वेंग कर लगा तो ते हैं मैं දැන් මේ මම මතක් කරන්න ගන්න කරන්නේ මේ ඔක්කොම නේද මේ තියෙන්නේ මේ එක කොටස මේ එක කොටස මේ එක කොටස මේ එක කොටස නේද ඔය කොටස ලියන්න එපා ගස රුක තාත්තා පියා පාසල විදුහල තරු තාරකා නේද දූපත දිවයින ඒක තුන වසර දින ගත්තා ආහස ගුවන ඉර හිරු ඔළුව හිස ප්‍රවෘතිය පුවත රාත්‍රිය රැය අම්මා මව ගෙදර නිවස පාර මාර්ගය කැලෑව වනය ඇස් නෙත් උදෑසන හිමිදිරිය කුරුල්ලා පක්ෂියා පාදය කකුල වතුර ජලය පොත ග්‍රන්ථය ඔය තියෙන්නේ ඔන්න ඔය ටික තමයි මේ අපි නේද මතක් කරගන්න ඕන ටික හොඳයි එහෙනම් අපිට ඊළඟට තිබෙන්නේ පහවසරට අදාළ ටික පහවසරට අදාළ ටිකට මෙන්න මේ ඡේදය තියෙනවා මේ බලන්න right මේ තියෙන ඡේදයක් අපේ ගෙදර කියන ඡේදය නේද right අපි නිකන් කියවල බලමු අපි එක धान्यवृद्ध गेवी लगी තව සතියකින් අලුත් අවුරුද්ද ලබනවා අම්මා කතාවට මූල පිරුවාය මූල පිරුවා කියන්නේ ආරම්භ කළා මේ බලන්නකෝ තාත්තේ මේ පත්තරෙත් තියෙනවා නව වසරක සූදානම් වෙමු කියලා ලොකු අකුරින් එසේ ලියනද පත්තර පිටුව මම තාත්තාට පෙන්වුවෙමි අද මොනවද පොඩි පුතා ඉස්කෝලේ දීගෙන ගත්තේ ඇයි සීයා මා දෙස බලමින් ඇසුවේ බලමු අද මව්බසට අපට කියලා දුන්නේ සමාන අර්ථය තියෙන වචන ගැන වචන කීපයක්ම අපිට කියලා දුන්නා මම කිව්වේ මොනවද මල්ලි ඉගෙන ගත්තේ සමාන තේරුම තියෙන වචන අයියා ඇසුවේ උගත් වචනත් ඒ වාට සමාන අර්ථය ඇති වචනත් මම කිව්වේ හරි එහෙනම් කියන්න මල්ලි නෙළුම් මලට කියන සමාන තේරුම තියෙන පදයක් සියපත නේ මම කිව්වේ හොඳයිනේ
මල්ලි හොඳයිනේ. එහෙනම් මල්ලි කියන්න මල්ලි ප්‍රසිද්ධ කියන වචනයට සමාන තේරුම තියෙන පදයක්. ප්‍රකට ඕක හරිම ලේසි. මල්ලි හරි දක්ෂයි. අයියා පැවසුවේ. ඔන්න ඔය ඉරියඳන තියෙන්නේ සමාන අර්ථය සහිත වචන අපිට ඉගෙන ගන්න තිබෙන සමාන අර්ථය තිබෙන වචන. නේද? රාත්‍රිය රැය. නේ? මෙතන තියෙනවනේ රාත්‍රිය කියන එකට සමාන පදය රැය. ඔව් මෙතන රාත්‍රිය. අපි බලමු රාත්‍රිය රැය. රාත්‍රිය විතරයි හොඳේ. රාත්‍රිය රැය. ඊළඟට අවුරුද්ද වසර 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 අන්න මෙතනම තියෙන දෙකක් නේද? මෙතනම තියෙනවා දෙකක්. එහෙනම් දැන් ඔයාලට බෝඩ් එකේ ලියන්න පුළුවන්. මේ බෝඩ් එකේ මම ලියන්නම්. ඔයාලා ලියන්න. රාත්‍රිය නේද? රාත්‍රිය කියන වචනයට සමාන පදයක් රැය. ඊළඟ අවුරුද්ද අවුරුද්ද කියන වචනයට පුතේ සමාන පදයක් වෙන්නේ වසර. වසර වසර අවුරුද්ද වසර. හොඳයි ලියන්න ඔයාලත් එක යට එක බෝඩ් එක බලන්න. ඊළඟට අපි බලමු. ඔව් මෙන්න මේ කොටස තියෙනවා. අර්ථය අර්ථය කියන එකට සමාන පදයක් තේරුම. අර්ථය තේරුම. අර්ථය තේරුම. මෙන්න තාවචනයක් තියෙනවා. නෙළුම්. නෙළුම් වලට සියපා. ඕ නෙළුම් කියන එකට සමාන පදය සියපත්. නෙළුම් කියන එකට නෙවෙයි වැරදුනා එතන. නෙළුම් මල. නෙළුම් මල කියන එකට සමාන පදේ තමයි සියපත්. නෙළුම් මල. ලුයන්න ලියනකොට පරිස්සමෙන් ලියන්න. නෙළුම් මල සියපත්. රයිට් මේ තියෙන තව එකක්. ඔව් මෙන්න මෙතන තියෙනවා නේද? ප්‍රසිද්ධ. ප්‍රසිද්ධ කියන එකට සමානාර්ථ පදය ප්‍රකට. ප්‍රසිද්ධ ප්‍රකට. අපි ඒකත් ලියමු. ප්‍රසිද්ධ ප්‍රකට. ඔන්න පහ වසරේදී අපට ඉගෙන ගැනීමට තිබෙන සමානාර්ථ පද මෙතන තියෙනවා පහක් නේද? එතකොට එක වසරේදී, දෙක වසරේදී, තුන වසරේදී, හතර වසරේදී, දැන් පහ වසරේදී. එතකොට පුතේ ගොඩාක් එකතු වෙලා තියෙනවා නේද? ලොකු ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. එතකොට ඔය හැම එකක්ම විභාගයට එනවා. ඒක නිසා හැම එකක්ම පාඩම් වෙලා තියෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි, පාඩම් වෙලා විතරක් නෙවෙයි, මේ සමානාර්ථ පද අපි පාවිච්චි කරන්න ඕන. දැන් රචනා ලියනකොට, ඊට පස්සේ වාක්‍යයක් ලියන්න ආවට පස්සේ, මේ විශේෂයෙන්ම රචනා ලියනකොට, මේ ඒව බලන ඔය නිර්මාණාත්මක වාක්‍යනේ ලියන්න දෙන්නේ. එතකොට ඔය සමානාර්ථ පද යොදාගෙනද කියලා බලන සිලබස් එකේ ඉගෙන ගන්න පු වචන නේද? ඒ ඉතාව වැදගත්. හොඳයි, එහෙනම් අපි මෙතන යටින්
ඔයාලා ඒ ඡේදය ඇලෙව්වහම හරි. එහෙම නැත්නම් ලියන්න. පොඩි ඡේදයක් නේ තියෙන්නේ. ලියන්නත් පුළුවන්, අලවන්නත් පුළුවන්. මම මේ ඡේදය WhatsApp group එකට හොඳද? දාන්න. දැම්මට පස්සේ ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. කැමති නම් හතර වසරේ සහ තුන වසරේ ඉගෙන ගනිපු සමානාර්ථ පදත් මේ ඔයාලට ලියන්න පුළුවන් නේද ඕනම් මේ සමානාර්ථ පදයක් කවඩක් කරන්න පුළුවන් මේක සමාන පදනේ ඕනම් පාට පැන්සලක් අරගෙන මේ රැය කියන එක පාට කරනවා අපිට මේක ඕන ඔයාලා දැන් කරමු අපි නේද නිල් පාටින් පාට කරා රාත්‍රි එහෙනම් රැය කියන එකත් අපි පාට කරන්න ඕන මොන පාටින්ද නිල් පාටි සමානයි සමානයි කරමුද අවුරුද්ද රතු පාටින් වසරත් රතු පාට එකම පාටකී පාට කරමු මේ සමානයි සමාන නම් එකම පාට ඒ වැඩේ කරලා තියෙමු එතකොට ඒක ඉවරයිනේ තමයි සමානාර්ථ පද යොදා වාක්‍ය හදමු. සමානාර්ථ පද යොදා වාක්‍ය හදමු.
වාක්‍යයක් දෙනවා. ඔයාලත් ලියන්න. රාත්‍රියට මුළු පරිසරයම මයන් ඇත් කරන්න ඕන නිහඬය නිහඬය මෙන්න අපේ පදය මොකද්ද රාත්‍රිය කියන වචනේ තමයි අපි යොදාගත්තේ නේද එතකොට දැන් ඔයාලට තියෙන්නේ රැය කියන වචනේ කියලා වාක්‍ය හදන්න අඳුරු රාය පහන් වනතුරු මම බලා සිටියේ නොයවසෙල්ලෙනි අඳුරු රාත්‍රියට මුළු පරිසරයම නිහඬය. එතකොට ඕක යොදලා දුවන්ද සර් අඳුරු රාය පහන් වනතුරු මම නොයවසෙල්ලෙන් බලා සිටිමි කියලා. හා හා. ඊට වඩා වෙනස් එකක් හදමු අපි. ඒකටම දාලා ලියන්නද? රයටම මුල. ඒකටම දාලා ලියන්න ඕනේ. යන්නේ ඒක තමයි මම අහන්නේ. ඒකටම දාලා ලියන්න ඕනේ නැහැ රාත්‍රිය රැය එතකොට රැයට කියලා ලියන්න බෑ රැයට මුළු පරිසරයම නිහඬ එතකොට කැතයි ඒ වාක්‍ය එහෙම ලියන්නේ නැහැ අපි වෙන එකක් වෙන වාක්‍යයක් ලියමු මේ වාක්‍යෙට ගැලපෙන්න ඕනේ නැහැ වෙන එකක් ලියමු ලියන්න පුළුවන්ද සර්? ඔව් මම කරගන්නවා. හරි කමක් නැහැ. ලස්සන වාක්‍යයක් කියමු. පහන් හරි මේ මේක ලියා ගන්නකො. මෙන්න. මම නොයි වසෙල්ලෙන් බා සඳ ඇති රාත්‍රිය නෙවෙයි දැන් රැය සඳ ඇති රැය ඉතා සුන්දර සුන්දර දසුණකි. ඔව් දසුණකි. රැය රාත්‍රිය වෙනුවට රැය. යටින් ඉරියන් දින්න හොඳේ
සර් ඒ වගේ අනිත් ටිකල් ලියන්නද? ඔව් අපි දෙවෙනි එකට මම දෙන්නම් තුන්වෙනි එක. මේකට දෙක දාන්න එපා. right මෙන්න දෙවෙනි එකට. අලුත් අවුරුද්ද අලුත් අවුරුද්ද අලුත් අවුරුද්දක් ලැබීම අලුත් අවුරුද්දක් ලැබීම මට සතුටට හේතුවක් සතුටට හේතුවක් විය අවුරුද්ද අවුරුද්ද කියන වචනේ තමයි යොදාගත්තේ දැන් ඔයාලා ඊළඟ වාක්‍ය ලියනකොට යොදා ගන්න ඕන වසර කියන වචනේ අවුරුද්ද වෙනුවට වසර. ඒතකොට අලුත් වසරක් ලැබීම එහෙම ලියන්න එපා. නේද? අලුත් වචනයක් හදලා ලියන්න. වසරක් ලැබීමට අවශ්‍ය පහක් ඉන්නේ. දැන් ඔන්න එතන ඉඳලා ඔයාලා හදලා ලියන්න ඕන. මම ලියන්නේ නැහැ. එතෙන් සිට ඔයාලා හදලා ලියන්න ඕන. මම නොයිවසිල්ලෙන් බලා සිටිමි. හොඳයි. මට මේ වසරේ විභාගයෙන් මේ වසරේ දී විභාගය ලැබීමට මම බලා සිටිනවා. හොඳයි. නව වසරේ උදා වෙනතුරු නොයිවසිල්ලෙන් බලා සිටිමි. නව වසර උදා වෙනතුරු නොයිවසිල්ලෙන් බලා සිටිනවා. හරි හරි. එක් වසරක් සපිරෙන්නේ දවස් 365 කින් ය. මේ වසරේ තරංගයෙන් ප්‍රතිඵල නිකුත් වෙනතුරු මම නොයවසල් සිල්ලෙන් බලා සිටියෙමි. හොඳයි. තුන. තුන්වෙනි එක අර්ථය කියන එක දාලා අපි වාක්‍යයක් හදමු නේද? එම පාඩමේ අර්ථය ගුරුතුමිය විසින් එම පාඩමේ අර්ථය ගුරුතුමිය විසින් ඉතා හොඳින් ඕනෑ නේද
පැහැදිලි කළාය. අර්ථය එතකොට ඔයාලා ලියන්න ඕන තේරුම කියන වචනේ දාලා තේරුම තේරුම හතර සියපත් පිරුණු සියපත් පිරුණු බව මර ඉතා මර මනරම්ය ඕ සියපත් පිරුණු වැව මනරම්ය එතකොට ඔයාලා දාන්න ඕන සියපත් වෙනුවට नेलुम माल किये ना वाचने योदला नेद यार है इलागे के पाहा प्रसिद्ध प्रकट किया वाचन प्रकट
විවිධ නායකීන් ප්‍රකට විය. කලාගේ දීපස බලන්නේ ඒ වගේ බලන්න එහෙම නෙමෙයි එවෙලි බලන්න දෙම සීගිරිය ලොව ප්‍රකට ස්ථානයකි. Very good. ඉස්සර අපේ රටේ සිටින රජවරු ඉතා ප්‍රකටය. බොහොමයි. මාටින් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රකට ලේඛකයෙකි. හොඳයි. සමහර ක්‍රීඩකයින් ක්‍රීඩාවෙන් ප්‍රකට විය. සමහර ක්‍රීඩකයෝ ක්‍රීඩාවෙන් ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් ප්‍රකට විය. හොඳයි. කොරල් බරවනිට හික්කඩුව ප්‍රසිද්ධ. හික්කඩුව ප්‍රකට වන්නේ කොරල් පර නිසායි. ප්‍රකට කියන වචනේ දාන්න ඕන නේද? හරි පුතේ, එහෙනම් අපි හරියටම පොඩි වෙලාවකින් නේද මිනිත්තු දෙකකින් ඔයාලා ඊළඟ පාඩමත් එක්ක සම්බන්ධ වෙන මේ දැම්මම එන්න ඕන හොඳේ මිනිත්තු දෙකකට පස්සේ එන්න